මේ සරත් පොන්සේකාට හිරේ දාලා තියෙන මොකද්ද බෑනගේ සමාගමට ටෙන්ඩර් එකක් දුන්නා කියලා මම ඒක 100ද හම්බ කරේ කි මොකද ලාභයක් නෑ වැඩි වෙනම ලාභයක් ගන්න හම්බුනේ නෑ ඉතින් බෑනගේ මේකට දුන්නා කියන සරත් පොන්සේකා මෙතන හිරේ දානවා නම් අර රජීව් ගාන්ධි මැරුවේ කේපීට මොනවද අපි කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ එයා යවන්න ඕනේ ඉන්දියාවට මම කියනවා ඉන්දියාවට යවන්න කියලා මහින්ද රාජපක්ෂයා ඉන්දියාවට යවන්නේ මොකද්ද අද කේපී කරන්නේ කොටියාද සාටකයක් දාගෙන මහින්ද චින්තනයේ දෙක බදාගෙන රජයේ සේවකයන්ට දුන්න නේද රුපියල් 600කින් පඩි වැඩි කරා 2500 වුණා නේද මං අහන්නේ දැන් තියෙන මෙතන මේ අම්මා කෙනෙක් කිව්වා දැන් තියෙන ආදායමෙන් සතියක් ගන්න පුළුවන් කියලා. මුම් රට කන විදියට සතියකින්වත් ගන්න බැරි වෙන තව මාස දෙක තුනක් ගියාම. මේ වර්තමාන ආණ්ඩුව මැතිවරණ ගණනාවක් මුළුල්ලේ මොකක්ද කිව්වේ? යුද්ධයේ ජයග්‍රහණය කරයින් පස්සේ ආර්ථික යුද්ධය අපි දිනනවා කිව්වා. කොටි ශස්ත්‍රවාදය තුරන් කරයින් පස්සේ ජනතාව ජීවත් කරනවා කිව්වා අපි හැමෝම සන්තෝෂ වෙනවා කුරිරු කොටි ත්‍රස්තවාදය තුරන් වීම පිළිබඳව නමුත් මිත්‍රවරුනි යුද්ධයේ ජයග්‍රහණය කරාට පොරොන්දු වූ ආකාරයට ජනතාවට ලබා දෙන වරප්‍රසාද අද රටේ ජනතාවට බෙදලා දෙනවා වෙනුවට එක්තරා කොටසකකට එක්තරා පැලැන්තියකට එක්තරා හෙංචයන් කොට්ටාසයකට පාලක පැලැන්තියේ කිහිප දෙනෙකුට රටේ ජනතාවගේ ධනස්කන්ධය සහ මුලින්ම සින්නක්කර ඔප්පුවකින් ලියලා දෙන ඒ මහා නින්දිත යුගයකයි අද අපි ජීවත් වන්නේ